සපමල් වාහනේට නැගී පිටිපස අසුනට අක්ක ඉස්සරහා යන්න. ඔහු හද යනතුරුම වීඩියෝ ගේම් ගසනු ඇත. පිටිපස ආසනයේ නිදාගෙන මෙන් ඔහු වීඩියෝ ගේම් එක අතර ගනිද්දී සාගර සිනාසුනේ. සාගර ටිකක් නවත්තා සපමල්ට වාහනේ බෙල්ට් එක දැම්මේ. බ්‍රේක් එකක් ගැවුවොත් මං බිම නේද සාගර අයියා? දැන් හරි. සපු ඇඳුන්නේ ධනේශින් මදක් පහලට වන්නට වූ කකුල් වලට මීරුව කලිසමකුත් තරමක් ලොකු බ්ලවුස් එකකුත් තිය. අද යන්නක් වෙනි සැහැල්ලු ගමනකට මේ ඇඳුම ලස්සනය. එහෙත් හිතට බරය. මේ හදිසියේ ගමේ යන්නට එපායයි ඔහුට කිව හැකිනම් පපුව නිදහස්සේ. එහෙත් ඔහු තුන්නේ තරමක ප්‍රශ්නයකින් බව සපු දනී. ඔහු අදාස් සිටම කුරුණෑගල ගෙදරට ගියේ නැත. ඇරත් ඔහුට දැන් රැකියාවද නැත. සමහර විට අතේ සල්ලි නැතිව වින්නට පුළුවන්. නෝර පාරට වාහනේ දමද්දී සපු ඕදෙස බැලුවාය. එහෙම වුණ කල්පනාබරය. සපුට ඔහුගේ වමත දෙස බැලුනි. මුදුව ලස්සන්ට ඒ වම් මුදගෙල්ලේ දිලිසෙයි. අත ටිකක් ලස්සන්ට මේ පැත්තට හරවන්නේයි කියන්නට හැට සිත්තේ. මිසුතු දෙක ඇවි නෑනේ. අද කන්නට සිතුනේ නැත. මගින් කමු නේද මිස්? ඇයින්නේ දුකකින් මෙනි. සාගර වහා ය හැඟීම හැඳින්නේ. උදේ ලස්සන්ට තිබූ සිනා මුහුණ දැන් නැත. තව ටිකක් දුර ගොස් සාගරයේ මුහුණ දෙස බැලුවේ. ඈත කඳු දෙසට ඒ දැස් දුක්බර ලෙස යොමු වී ඇත. ඒ තරම් දුකකින් ඇයි ඉන්නේ ඇයි? මිස්, සාගර සැහැණ වෙලා ඉඳ කතා කළේ. ඇහෙනෙත් මේ පැත්තට හැරුවා පමණි. දැන් වරගියම් මිස්, අපට බලන් ඉන්නවත් ෆාම් එක නෑ මිස් නේද? සපෝගේ සිතට බියක් ගලා ආවේ. එතකොට මම මිස් කියනට ආදී ගිලගෙන මෙන් සාගර කෙළ පොතක් ඉල්ලේ. සපු දැස් අයගෙන උදෙස බලා උන්නයි. මට මිස්ලව දාලා යන්න බෑ. හරි ආසයි මිස්ලා එක ඉන්න. ඒත් මිස්, ඇයි ඒත් කියන්නේ? සපුට අසන්නට සිතුනි. ඔහු මොනවා හෝ භයංකර දෙයක් කියන්නට යනවාද? මට මිස් එහෙම මොනවත් නොකර ඉන්න බෑනේ මිස් නේද? ඔයා කියන එක මට තේරෙනවා. ඒත් සපු ඇතුළාන්තයෙන් පුදුමාකාර දුකක් හින්දාය. සියල්ල කළේ දිල්ලාරේ ෆාම් හවුස් එක උදුරාගත්තේ ඔවුන්ය. මට මේක අහන්න කෙනෙක් නෑ මිස්. මිස් විතරයි ඉන්නේ. ඒ වචන ටික කෙල්ලගේ පපුව උණු කර දැම්මේ. මිස් විතරයි ඉන්නේ. එහෙම ඕ කියන්නේ කොතරම් විශ්වාසයකින්ද කියන්න. සපු මුදුහඬින් කීවාය. එහෙම නොකියවනම් ඇත්තටම පව්ය. ඔහුගේ දුක අහන්නට ඉන්නේ තමා පමණක් නම් එයා ආදරෙන් ඔහු ළඟට වී ඇසිය යුතු නොවේද? මම මිස් එක්ක නුවරින් ජොබ් එකක් හොයාගන්න ඕන. එතකොට මට මිස්ලා එක්ක නුවර ගෙදර නැවතිලා ඒ ජොබ් එකට යන්න පුළුවන්. ඕව පිට රස්සාවකට යවන්නට සපුට දුකය. සාගර ওই ටික කියා සපුව දෙස බලා උන්නේ. මං ඒකට ගොඩක් කැමති නෑ මිස්. එහෙමනම් මට නිව්සීලන්ඩ් ෆාම් එකේ ජොබ් එක ගන්න තිබ්බා. සැබෑය. ඔය රැකියාව බාරගත්තේ නැත. නැත්තම් මිස් මං හිතුවේ. සපු ඕනාකමින් ඕව දෙස බැලුවාය. සාගර අයියා, චූබර අයියා කියන්නට ගිය දේ නවත්තා සාගර සිනාසුනි. සපු තොල්පට තද කරගත්තේ. එයාම් පැටියෝ. සාගර මල්ලියෝ වාහනෙන් බස්සවා තේ පඳුරු අද්දර වදුලකට යන දෙස සපු බලා උන්නේ හැඟීම්බරවයි. ඔහු මල්ලිට කොතරම් ආදරේද සපු දනි. සපු මල් වදුල අහිනට වී ඒ වැඩේ කරද්දි ඔහු සපුගේ පැත්තෙන් වාහනේ ළඟට ආවේ. මිස්ටත් කෙල්ල සිනාසේ උකුල දෙස බලාගත්තාය. ඔහුගෙන් මේ දැන්න හුරු පුරුදු බවට ඇයි පුදුමාකාර ලෙස ලෝභ වී උන්නාය. හැම කෙනෙක් සමගම ජීවිතයේ මේ තරම්ම සරල නැත, සොඳුරු නැත. අම්මා දැන් තමයි සනීපේ. සපුමල් වාහනේට නැගී එසේ කියමනි. ඉතින් නැත්තම් මිස් මං හිතුවේ අපේ කුරුණෑගල ගියේ තියනවනේ මිස්. ඒක කුලියට දෙන්න පුළුවන් හොඳ ගානකට. ඒක දීලා සල්ලි ටිකක් අරගෙන මොනාරි මගේම දෙයක් කරන්න. කෝකද මිස් මං කරන්නේ? සපු සිනාසුනාය.
එහෙම ආදිත්‍යයට සතුටක් දැනේ. සෑහෙන දුරක් යනතෙක් සපෝ කතා කළේ නැත. ඕ අනුන්ගේ දෙයක් කරද්දී ඒ ලස්සනට කැපවීමෙන් කරයි. කවදා හෝ හරියන්නේ එවැනි අවංක කැපකිරීමක් ඇති කෙනෙකුටය. එහෙම කෙනෙක් අනුන් ළඟ වැඩ කළ යුතු නැත. සපෝ සෑහෙන දුරක් ගොස් හෝ දෙස බැලුවාය. රසාවකට යන්න එපා. ඇයි මෘදුහණින් කීවාය. සාගර සිනාසුනේ. ඇයි නොකියා කියේ මොනා හෝ තමාගේ දෙයක් කරනා ලෙසේ. මාත් හිතුවේ එහෙම මිස්. සබෝට ආඩම්බරයක් දැන්නේ. එහෙම හිතලා තමා අද සර්ට කිවි නුවරට ගියාට පස්සේ මං කොර්නෑගලට ටිකක් ගිහින් එන්නම් කියලා. සබු ආසම නැත්තේ ওই ගමනට. මොකද්ද ඔබියා කෑට දැනේ. මට මිස් දවස් දෙකක් ඇති. ඒ පැය 48 ඉවසන්නට බැහැයි සිතට සිතෙන්නේයි. එහෙත් යන්නට එපායි ඔහුට කිව නොහැක. ඔහුද ජීවිතේ පාදාගත යුතුය. ඕවන් කෙනෙකුට මේ ජීවිතේ පරාජය අත්විය යුතු නැත. හේතු මොනවාද කරන්නේ? සපෝට සිතුනි. කරන්නේ මොනවාද කියලා එකපාර හිතන්න බෑ මිස්. අපේ සර් එක්කත් කතා කරලම් බලන්න ඕන. සර් හොඳ අයිඩියා එකක් දෙයි. ඇත්තටම සීයා ඔහුගේ මුණපොරකට මෙන් ඔහුට උදව් කරනු ඇත. සමහර විට ඊටත් වඩා ඔහුට උදව් කරනු ඇත. සීයා ඒ තරම් ඔහුට ආදරය කරනා බව සපෝ දනී. කොල්ල ළඟ හිටියොත් චූටි මැනික කවදාරි සපෝ මුලුත් කොල්ල වගේ ගුණහවත්ව හැදෙයි. ළඟද සීයා මෙහෙමත් කීවේ. ඇත්තටම මල්ලි ළඟ දැන් පෙර නොතිබූ ගතිගුණ ඇත. ඔහු රැයට නින්දට යන්නේ පවා තමාටත් වැඳේ. ඒ මෝදර සපෝගේ දිනෙත් තෙත් වෙයි. ඒවා ඔහු මල්ලීට පුරුදු කළ ඒවාය. මං හොඳට හිටියොත් මැරිච්ච අම්මටයි තාත්තටයි සැනසීමක් තියෙයි මිස්. ඔය කිවි දුකකින් නොවේ. ඒ සපෝට දුක සිතුනි. කොල්ලෙක්ට මේ ජීවිතේ ජයගන්නට කොතරම් අමාරුද. එහෙත් ඌ ජයගනු ඇතයි සපෝට විශ්වාසය. තාම උදේ නිසා සපෝට නිකමට ගැටමි පන්සලට යන්නට සිතුනි. ඒ ඌ දැන් කියෝ කාරණාව නිසායි. තමා වෙන බාර හරියන බව ඇය දනි. පන්සල් ළඟ බැහැලයන්. ඇය කීවාය. හතිස්සයයි පන්සල් යන්නේ ඇයිද සාගර සිතිවි. එහෙත් ඌ ඒ නොවිමසා ගැටමි පන්සල අසල වාහනේ නතර කළේ. මේක සපෝයාගේ පර්ස් එකෙන්ගත් පඬුරක් කොහෙද පෑවාය. ඇයි මිස්. පඬුරක් ගැට ගන්න ඕන. පිරුවට කෑල්ලක් මල් කඩවල ඇති. බඳන් එන්න. සාගර හැමම යගේ නිදෙස බැලුවේ. බාරයක් වෙන්නේ කුමකටද? සාගරයා සපු මලුත් පන්සල්ට යද්දි මල් කඩවලට ගොස් මලුත් පිරුවට කැබල්ලකුත් රැගෙන ආවේ. පසුව පිරුවටත් පඬුරත් පෑන්වලින් සෝදාගෙනවිත් ඇහැත තැබුවේ. සපු ඕගෙන මල් පූජා කර පසු පඬුර ඇය අතින්ම ගැටමේ බෝධින් වහන්සේගේ අත්තක ගැට ගැසුවාය. සාගරය අද්දරම උන්නේ. පඬුර බැඳ වැඳ සපු බැලුවේ ඔහු දෙසේ. කරන දෙයක් කරන්න වරදින්නේ. කෙල්ල කීවේ ඒ පමණි. සාගරගේ දැස් පවා තෙමී ගියේ. ඔහු නියඩවම පැමිණ ඇයට දුර ඇර දුන්නේ. යලි වාහනේට නැග සාගර කෙල්ල දෙස බැලුවේ. වරදින්නේ කොහොමද? මිස් බාර වුණාම. සාගර කිවි හැඟීම් බරවේ. සපු මුරුදු සිනාව සහිතව බිම්බලා ගත්තාය. අද හිත මල්ලුවෙනක් වෙනියේ. සිතුවිලියේ මල්ලුවෙනේ පහවෙන්නක් වෙනියේ. සාගර පේරාදෙනී නුවර මාවත දෙගේ වාහනේ පැදවී හිතට එවන් සුන්දර සැහැල්ලුවක් දැනෙද්දී එක කාලයක ජීවිතයේ තිබුණි මොනතරම් පහළට කොස්ත. ඒ වෙනුවට අද හතවතර දැනෙන්නේ කොතරම් පිරුණු බවක්ද? හිතට මේ තරම් සතුටක් දැනෙන්නේ ඇයිද හිතවත් දන්නේ නැත. සාගර හොරෙන්මෙන් ඇය දෙස බැලුවාය. ඒ දිනෙත් කල්පනාවරෝ නුවර පාරේ පසුවන සාපු දෙසට යොමු ඇත. ඇයි මේ තරම් හිතන්නේ මොනවද සාගර සිතුවේ? ජීවිතේ මේ තරම් ලස්සනට පටන් ගන්නට කවදාවත් කවුරුවත් කියා දී නැත. හැමදාමත් ප්‍රේමරත්න හෝටලයේ බිල්ලියා වැසගේ හිරුස් සමග ඇතාගල දෙස බලාගෙන ගෙදර ගිය දුප්පත් සාගර ඔහුට සීවිය. රෝස්පාන් ගෙඩියක් තේ වතුර ටිකක පොඟවාගෙන කා කලෝර පොල්වත්ත දෙස බලාගෙන උන් හිඟන්නව සාගරට සීවිය. ජීවත් වෙන්නට ඇත්තේ මොනතරම් පාළුවෙන්ද හිතෙන්නේ දැන්නේ. මිස් බේක් හවුස් එකෙන් ඉඳියාප්ප කාලම යන්ද? සපෝ හිස වෙනුවාය.
ඔහු සමග ගත කරන මේ උදෑසන කොතරම් සුන්දරදයි අනිත් අතට සපෝ සිතුවයි. පාළුවෙන් තනිකමින් ගත වූ ජීවිතයට ඔහු පුංචි සැනකෙළියක් ගෙනාවා වැනිය. සප් පිටිපොස අසුනේ වුන් මල්ලිය දෙස බැලුවාය. පොඩි කාද ඉන්නේ පුදුමාකාර සතුටකිනි. ඒ සතුට මේ පුංචි ජීවිත දෙකට ගෙනාවේ ඔහු මෙස අන්කවරෙක් නොවේ. පියෝ කවදා හෝ යාවියයි කියාය. සාගර බේක් හවුස් එකට පහළ දල්දා වීදී වාහනේ නතර කළේ. ඔහු සමග නුවර නගරයේ මැදින් යද්දී හිතට දැනෙන්නේ වෙනස්ම හැඟීමකි.